Sadhu, sadhu, sadhu. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Sādhu, sādhu, sādhu. Namo buddhāya. Pinnat swāmin hansirāge navsarai. Ada davasit ape sūtra pantiye tamai dan me ārambha karanne. Thin ada davasit ape igena ganne අංගුත්තර නිකායේ හතර පොත් අහසේගේ සූත්‍ර දේශනාව. ඊතවරදී අපි කලින් ඉගෙන ගත්තේ අනුත්තරී වර්ගයේ සූත්‍ර ඉගෙන ගත්තා. අනුත්තරී සූත්‍රය තමයි අන්තිමට ඉගෙන ගත්තේ. ඒකට ඒ වර්ගය අවසන් වුණාට පස්සේ තියෙන දේවතා වර්ගය. ඒකට දේවතා වර්ගයේ තියෙන සූත්‍රය තමයි අද අපි ඉස්සරලම ඉගෙන ගන්නේ. එතකොට දේවතා සංයුත්තේ තියෙන දෙවිවරු ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කාරණා කිව්වට පස්සේ ඒ කාරණේ බුදුරජාණන් වහන්සේ අනුමත කරන එකක් පිළිබඳව තමයි දෙවිවරුන්ගේ කරුණ ඉදිරිපත් කිරීමත් එක්ක කරන කරුණ විග්‍රහය තමයි දේවතා සංයුත්තේ තියෙන්නේ. ඉතින් මේ දේවතා සංයුත්තේ තියෙන සූත්‍රය තමයි පළවෙනි එක තමයි පඨම අපරිහාන සූත්‍රය. නොපිරිහීම ගැන වදාළ පළමු දෙසුම. එතකොට නොපිරිහීම ගැන දෙසු පළමු දෙසුමට කියනවා පඨම අපරිහාන සූත්‍රය කියලා. ඒතර මේ දේශනාව කරන කාලේ සැවැත් නුවර ජේතවනාරාමේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ. එදා එක්තරා දෙවි කෙනෙක් මැදියම් නැයි කියන්නේ මැදියමේ මනරම් වර්ණයෙන් යුතුව මුළු ජේතවනයේම බබළුවාගෙන භාග්‍යතුන් වහන්සේ වෙත පැමිණේ. පැමිණ භාග්‍යතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත් පස්සෙ ඉඳගෙන මෙන්න මේ විදිහට කියනවා. ස්වාමීනි කරුණු සය මේ කරුණු සය භික්ෂුවගේ නොපිරිහීම පිණිස පවතී. ඒ කවර කරුණු හැද්දයත්. එතකොට භික්ෂුන් වහන්සේලා ගැන තීරණයක් දෙන්නේ කවුද? දෙවිවරු ඇවිල්ලා කියනවා බුදුරජාණන් වහන්සේට. ඒක දෙවි කෙනෙක් ඇවිල්ලා කියනවා භික්ෂුන් වහන්සේලාගේ නොපිරිහීම පිණිස මෙන්න මේ කරුණු ටිකනම් හේතු වෙනව නේද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. ඒ තමයි පළවෙනි එක තමයි ශාස්ත්‍ර ගෞරවයෙන් යුතු බව. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවයේ තීරණ නම් ඒ භික්ෂුව පිරිහෙන්නේ නැහැ කියලා. ඒ වගේම ධර්ම ගෞරවයෙන් යුතු බව. ධර්මයේ කෙරෙහි ගෞරවයක් තීරණ නම් ඒත් එයා පිරිහෙන්නේ නැහැ කියලා. ඒ වගේම සංඝ ගෞරවයෙන් යුතු බව. සංඝයා කෙරෙහි ලොකු ගෞරවයක් තියෙනවා නම් භික්ෂුව තුළ ඒත් එයා පිරිහෙන්නේ නැහැ. ඒ වගේම ශික්ෂා ගෞරවය. තමන් සමාදන් වෙලා රකින්න සිල්පද කෙරෙහි ගෞරවයක් තියෙනවා නම් පිරිහෙන්නේ නැහැ කියනවා. ඊට පස්සේ අප්‍රමාද ගෞරවය. අප්‍රමාදී බව ගැන ගෞරවයක් තියෙනවා. ඒත් එයා පිරිහෙන්නේ නැහැ කියනවා. ඒ වගේම දහම් පිළිසඳරේ ගෞරවයක් ගෞරවයෙන් යුතු බව. දස කතාව කෙරෙහි ගෞරවයක් තියෙන්න ඕනේ. ආගේ ගෞරව තියෙනවා නම් ඒ කරුණු හය කෙරෙහි ඒ භික්ෂුව පිරිහෙන්නේ නැහැ කියලා ඔන්න දෙවිය බුදුරජාණන් වහන්සේ කියනවා. ඉතින් මේ දෙවියා මේ පැවසුවේ ශාස්ත්‍රඥ වහන්සේ අනුමත කළසේක. බුදුරජාණන් වහන්සේ කිව්වේ ඒක හරි දෙවිය ඒක හරි ඒ විදිහට තමයි කියලා ඒක අනුමත කළාට පස්සේ ඉක්බිතියේ දෙවිතේ මේ ශාස්ත්‍රඥ වහන්සේ මාගේ වචනය අනුමත කළේ යැයි භාග්‍යතුන් වහන්සේ වන්දනා කළා. එතන නික්ම ගියා කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේ රැවැමෙන් පසු භික්ෂුන් වහන්සේලා අමතලා මෙන්න මෙහෙම කියන. මහණෙනි ඊයේ රාත්‍රියේ දෙවි කෙනෙක් ආවා. මැදියම් රැයි. ඇවිල්ලා මට මෙන්න මේ වගේ කරුණු හයක් කිව්වා. මොනවද කිව්වේ? භික්ෂුවගේ
නොපිරිහීම් පිණිස පවතින කරුණු හයක් මට මෙන්න මේ විදිහට කියලා නැති මේ වන්දනා කළ ගියා කියලා. මොනවාද ඒ කරුණු හය? යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවයක් තියෙනවනම්, ධර්මයේ කෙරෙහි ගෞරවයක් තියෙනවනම්, සංඝයා කෙරෙහි ගෞරවයක් තියෙනවනම්, ශික්ෂාව කෙරෙහි ශික්ෂාපද කෙරෙහි ගෞරවයක් තියෙනවනම්, අප්‍රමාදයේ කෙරෙහි ගෞරවයක් තියෙනවනම්, දහම් පිරිසඳරේ ගෞරවයක් තියෙනවනම්, ආන් ඒ භික්ෂුව පිරිහෙන්නේ නෑ කියලා කියලා ගියා කියලා. ඊට පස්සේ ස්වාමීනි, මේ වනාහි භික්ෂුවගේ නොපිරිහීම පිණිස පවතින කරුණු සයයි. මහන් ඒ දෙවියා මේ පැවසුවේ මේ පවසා මාට සකසා වන්දනා කොට පැදුකොට නික්ම ගියේ කියලා. එතකොට එහෙනම් ඒ කරුණු හයනම් අපිට ගොඩාක් වැදගත්ද නැද්ද? අපේ මුළු පැවිදි ජීවිතයටම ගොඩාක් වටිනේවා. එතකොට ගිහි කෙනෙක්ට වුණත් මේ කරුණු හය ගොඩාක් වටින කරුණු හයක්. එතකොට අපේ පිරිහීම නොපිරිහීම අපටම තේරුම් ගන්න පුළුවන් මේ කරුණු හය නිතර නිතර අපි ප්‍රත්‍යවේක්ෂා කර කර බලන්න ගත්තොත්. එතකොට එහෙනම් අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවය ඇති කර ගන්න නම් අපිට කළ යුතු යමක් තියෙනවා. ඉබේ ගෞරවය ඇති වෙන්නේ නැහැ. මොකද කරන්න ඕනේ නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවය ඇති කර ගන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ගුණ අපි දැනගෙන ඉන්න ඕනේ. ඒක බුදුරජාණන් වහන්සේගේ ගුණ දැනගත්තොත් තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපිට ගෞරවය ඇති ගන්න. එතකොට අපි කියමුන ගුණ දැනගෙන ඉන්නවා. දැනගෙන විතරක් හිටියා කියලා ගෞරවය ඇති වෙනවද? නෑ, තව එකක් ඕනේ ඒකට. ඒ මොකද්ද? ගුණ කල්පනා කරන්නත් ඕනේ. ගුණ මතක තියාගන්නත් ඕනේ. මතක තියාගත්ත ගුණ කල්පනා කරන්නත් ඕනේ. ආන් එතකොට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවය ඇති කරගන්න අපිට පුළුවන්කම ලැබෙනවා. ඒක ඒ විදිහට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවය ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. තවත් ක්‍රමයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවය ඇති කරගන්න. ඒ මොකක්ද? ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ හොඳට අහලා මතක තියාගෙන අපිට ගලප ගන්න ඕනේ. අපේ ජීවිතේ ගලප ගන්නකොට ඔන්න අපිට ගැළපෙලා යන වේ කරු. එතකොට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවය ඇති වෙනවද නැද්ද අපිට? එතකොට අපේ හිතට යන බුදුරජාණන් වහන්සේ කියපු දේ හරි. ඒ නිසා ඒ ධර්මයේ මගේ ජීවිතේටත් ගැළපෙලා යනවා. ඔන්න අපි දැන් උදාහරණයක් ගමු. දැන් අපි පවගේ ඉස්සල්ලි ඉගෙන ගත්තේ, පවගේ දවසක ඉගෙන ගත්තේ අර රාග සිතක් ආවොත් කියලා. ඇවිදිනකොට රාග සිතා කටගත්තුන් ඒ රාගේ දුරු කරන්න එයා කල්පනා කරන බුදුරජාණන් වහන්සේ වදාළ ක්‍රමයට. එතකොට එයාට තේරෙන ඒ විදිහට කල්පනා කරනකොට රාගය නැති වෙලා යනවා තමන්තට. එතකොට පැහැදීම ගෞරවය වැඩි වෙනවද නැද්ද? ඔන්න වැඩි වෙන ක්‍රමයක්. එතකොට එයා කල්පනා කරන එහෙනම් බුදුරජාණන් වහන්සේ කිව්වා රාගය හටගන්න විදියක්, ඊට පස්සේ රාගේ නැති කරන්න මේ විදිහ ක්‍රමයක් කියලා දුන්නා. මම ඒ ක්‍රමේ පුරුදු කළා. පුරුදු කරනකොට මං තුළ රාගය නැති වුණා. අන්න බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම ගෞරවය අපි තුළ ඒ විදිහටත් ඇති වෙනවා. ඊට පස්සේ අපිට ගෞරවය ඇති කරගන්න පුළුවන්. දැන් අපි ගම මෛත්‍රී භාවනාව අපි කරගෙන යනවා. ඒතර මෛත්‍රී භාවනාව හොඳට පුරුදු කරගෙන යනකොට, කාලයක් යනකොට මෛත්‍රී භාවනාවේ ආනිසංස ටික තියෙනවා. ආනිසංස 11ක් තියෙනවා. ඒ ආනිසංස 11 තමන්ට අත්දකින්න පුළුවන්කමක් ලැබෙනවා. තමන්ට සුවසේ නිින්ද යනවා. තමන්ට සුවසේ අවදි වෙන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ තමන්ට බය හින මොනවත් පේන්නේ නැතු වෙනවා. ඊට පස්සේ තමන්ට තේරෙනවා දෙවියෝ තමන් ආරක්ෂා කරනවා කියලා. අමනුෂ්‍ය කරදර නැති වෙලා යනවා. ඊට පස්සේ හොඳට හිත එකඟ වෙනවා. ආනිසංස ටික තියෙනවා. ඒ ටික තමන්ගේ ජීවිතේ තමන් අත්දකිනකොට ආන්න තවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපේ හිත පහදා දෙනවා. ඉතින් ওই ක්‍රමයටත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම ගෞරවය අපිට ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒතර ගුණ කල්පනා කිරීම තුළමත් පුළුවන් ඒ ධර්මයේ ජීවිතයට ගලපා ගැනීම තුළමත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවය ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ ගෞරවය ඇති වුණොත් අපිට ආය අපි කවදාවත් පිරිහෙන්නේ නැහැ. පැවිදි ජීවිතේ සාර්ථක කරගන්න උපකාරී වෙන පළවෙනි එක. ඒ නිසා අපි නිතර නිතර එනම් බුද්ධානුස්සති භාවනාව පුරුදු කරන්න ඕනේ. බුද්ධානුස්සති කියන්නේ බුදුරජාණන් වහන්සේ ගුණ කල්පනා කරන එක. එතකොට අපි කලින් දවසේ ඉගෙන ගත්ත සූත්‍රයක් බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ අපි
කල්පනා කරනකොට ඒ කල්පනා කර මොහොතේ අපේ හිතේ රාගය හටගන්නේ රාගයෙන් හිත යට කරගන්නේ කියන දේශයෙන් හිත යට කරගන්නේ කියන මොහයෙන් හිත යට කරගන්නේ කියන රාග දේශ මොහලින් හිත යට කරගන්නේ නැතුව ඒ හිත ඍජු බවටපත් වෙලා ඒ හිත පංච කාමයන්ගේ හිත නිදහස් වෙනවා කියන එතකොට ආම් බලන්න එහෙනම් බුදුගුණ කල්පනා කිරීමෙන් පංච කාමයන්ගේ නිදහස් වෙච්ච අපිට පළවෙනි ධ්‍යානෙ දෙවෙනි ධ්‍යානෙ ඇති කරගන්න පුළුවන්කම තියෙනවා බුදුගුණ සිහි කරන. ඉතින් ආන් එතකොට අපිට බුදුරයන් වහන්සේ කරේ බුදුගුණ සිහි කිරීමෙන් ඒ බුදුගුණ සිහි කිරීම තුළින් ලැබෙන අත්දැකීම තුළින් අපිට බුදුරයන් වහන්සේ කරේ ගෞරවය ඇති කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ගෞරවය ඇති කරගන්න අපි එහෙනම් නිතර නිතර උත්සාහයක් ජීවිතේ පුරාම මහන්සි ගන්න ඕන. ඒ වගේම දහුර ධම්ම ගෞරවයත්. එතකොට බුදුරයන් වහන්සේ කරේ ගෞරවය ඇති වුණොත් එයා ඒ කාන්තේම බුදුරයන් වහන්සේගේ ධර්මය කෙරේ ගෞරවේ ඇති කරගන්නවා කියන එක සිද්ධ වෙල දෙයක්මයි කියලා කියන. තර බුදුරයන් වහන්සේ කෙරේ ගෞරව ඇති කරගන්න අපි මහන්සි ගත්තොත් අය අමුතු මහන්සියක් ගන්න ඕනේ ධර්මයේ කෙරේ ගෞරවේ ඇති කරගන්න ඒක ඉබේම සිද්ධ වෙනවා. දැන් ඒක සාරිපුත්ත මහ රහතන් වහන්සේ විස්තර කරන දවසක් යම් කිසි කෙනෙක් බුදුරයන් වහන්සේ කෙරේ ගෞරව ඇති කරගත්තොත් එයා ධර්මයේ කෙරෙහි ගෞරවය ඇති කර ගන්නවා කියන එක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක් කියනවා. පාලියන්ගේ ඨානමේතං විජ්ජති. එතකොට ඒක අනිත් පැත්ත කියනවා කවුරු හරි කෙනෙක් බුදුරයන් වහන්සේ කෙරෙහි ගෞරවය ඇති කරගත්තේ නැත්නම් ධර්මයේ කෙරෙහි ගෞරවය ඇති කර ගන්නවා කියන එක නේතං ඨානං විජ්ජති කියනවා. සිද්ධ වෙන්නේම නැහැ කියනවා. ඉතින් එහෙනම් අපිට බුදුරයන් වහන්සේ කෙරෙහි ගොඩාක් මහන්සිලා මහන්සිලා ගුණ ඉගෙනගෙන ගුණ කල්පනා කරලා කල්පනා කරලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවය ඇති කරගත්තොත් ධර්ම ගෞරවය අපිට ඒ පිටපස්සෙන් එනවා. ධර්මයේ කෙරෙහි කවුරු හරි කෙනෙක් ගෞරවය ඇති කරගත්තොත් සංඝ ගෞරවය කියන එක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක්ද නැති දෙයක්ද එතකොට? සංඝයා කෙරෙහි ගෞරවේ ඇති වෙනවාමයි. ඒතකොට සංඝයා කෙරෙහි අපි ගෞරවය ඇති කරගන්නවනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයේ කෙරෙහි. ඒ ගුණ කෙරෙහි තමයි හිත පහදව ගන්න ඕනේ. ඊට පස්සේ දේශනා කරනවා එයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවය ඇති කරගත්තොත් ධර්මයේ කෙරෙහි සංඝ රත්නයේ කෙරෙහි ගෞරවය ඇති කරගත්තොත් එයාට ඊළඟ ගෞරවය ඇති වෙන අනිවාර්යයෙන්ම ශික්ෂාපද කෙරෙහි. ඒතර ශික්ෂාපද කෙරෙහි තමන් රකින්න සිල්පද කෙරෙහි ලොකු ගෞරවයක්. දැන් ගෞරවය නැත්තනේ කැඩෙන්නේ සිල්පද නේද? ඒතර සිල්පද කෙරෙහි ගෞරවයක් තියෙනවා නම් එයා සිල්පද කඩන්නේ නැහැ. ඒතර සිල්පද කෙරෙහි ගෞරවයක් තියෙනවා නම් එයා පිරිහෙන්නේ නැහැ. එන සිල්පද කෙරෙත් ගෞරවයක් එනම් අපි තුර ගොඩ නැගිලා තියෙන්න ඕන. ඒක සිද්ධ වෙන්නෙත් එහෙනම් බුදුරයන් වහන්සේ කෙරෙහි ගෞරවේ ඇති වුණොත් තමයි. ඊට පස්සේ ආ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවය ඇති වුණොත් ධර්මයේ කෙරෙහි ගෞරවය ඇති වුණොත් සංඝයා කෙරෙහි ගෞරවය ශික්ෂාපද කෙරෙහි ගෞරවය ඇති වුණොත් එයා අනිවාර්යයෙන් ප්‍රමාදී කෙනින්ද අප්‍රමාදී කෙනින්ද? අප්‍රමාදී කෙනින් බවට පත් වෙනවා. ඒක අප්‍රමාදී කෙරෙහි එනම් එයාට ගෞරවයක් ඊට පස්සේ උපදින. ඊට පස්සේ අප්‍රමාදයේ කෙරේ ගෞරවයක් ඇති වෙච්ච කෙනා දහම් පිළිසඳර දස කතාවට නිරන්තරයෙන්ම යොමු වෙනවද නැද්ද? අප්‍රමාදී කෙනා දෙතිස් කතාවට අනුබල දෙන්නේ නැහැ. දස කතාවටම අනුබල දෙන්නේ. දස කතාවෙම ඉක්මෙන්නේ. ආන් එතකොට ඒ දස කතාව කරනව නම් එයාට ඒ කෙරේ ගෞරවයක් ඇති වෙනවා. ඉතින් එහෙනම් මේ කරුණු හය පැවිදි ජීවිතයේ නොපිරිහීම පිණිස පවතිනවා. තොර ගිහි ජීවිතේ ගතත් එහෙනම් ওই විදිහමයි ගිහි ජීවිතේ පිරියනවා නම් ආන් ඒකට හේතු වෙන්නේ බුදුරයන් වහන්සේ කෙරෙහි ගෞරවය නැතිකමයි. ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි ශික්ෂාපද කෙරෙහි අප්‍රමාදයේ කෙරෙහි දහම් පිරිසඳර කෙරෙහි ගෞරවේ නැතිකමෙන් තමයි පිරියලා යන්නේ. ඉතින් ඒ නිසා නොපිරිහෙන කරුණු අපි එහෙනම් හොඳට දැනගෙන නොපිරිහෙන ජීවිතයක් හදාගන්න නම් මේ ලැබිච්ච දුර්ලභ ජීවිතයක් නේ අපිට නේද? පැවිදි ජීවිතය කියන්නේ ලෝකේ තියෙන දුෂ්කරම කටයුත්ත. ඒතර ඒ දුෂ්කරම කටයුත්තක් කරන අපිට දුර්ලභව ලැබිච්ච මනුෂ්‍ය ජීවිතයේ දුෂ්කර දෙයක් අපි කරගත් අපිට ඒ පැවිදි ජීවිතේ පිරීලා ගියොත් ඒක අපිට විශාල පාඩුවක්. ඒතර ආගේ පාඩුව වෙන්න අපිට හොඳට බුදුරයන් වහන්සේ කෙරෙහි ගෞරවය නිතර නිතර ඇති කරන විදිහට බුදුගුණ කල්පනා කරන්න ගත්තොත් ආන් ඒ ගෞරවය ඇති වුණත් අපිට අපේ පැවිදි ජීවිතයේ 100%ක්ම සාර්ථක කරගන්න පුළුවන්කම තියෙන.
ඊට පස්සේ බුදුරජාන් වහන්සේ එතන ගාථාවකින් විස්තර කරනවා ශාස්ත්‍ර ගෞරවයෙන් යුතු ධර්ම ගෞරවයෙන් යුතු සංඝයා කෙරේ බලවත් ගෞරවයෙන් යුතු අප්‍රමාදයට ගෞරවය ඇති පිළිසඳර කතාවේ ගෞරවය ඇති භික්ෂුව පිරිහීමට නුසුදුස්සෙක් කියනවා. ආන් ඒ ගෞරවයේ තියෙනම් යා පිරිහෙන්න සුදුසු කෙනෙක් නෙවෙයි. හේ නිවන සමීපේම වෙයි කියන. නිවනට ළඟම ඉන්න කෙනෙක් කියන. දුර කෙනෙක් නෙවෙයි. ඉතින් ඒ නිසා අපි හොඳට ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවය ඇති කරගන්න. ධර්මයේ කෙරෙහි ගෞරවය ඇති කරගන්න ධර්මයේ ගුණ අපි කල්පනා කරන්න ඕනේ. සංඝයා කෙරෙහි ගෞරවය ඇති කරගන්න සංඝ ගුණ කල්පනා කරන්න ඕනේ. සීල ගෞරවය ඇති වෙන්න එහෙනම් අපි සීලය ගැන මොනවද කල්පනා කරන්න ඕනේ? සීල් කැඩීමෙන් වෙන ආදීනව කල්පනා කරන්නත් ඕන. සීල් රැකීමෙන් වෙන ආනිසංස කල්පනා කරන්නත් ඕන. එතකොට ගෞරවය ඇති වෙනවද නැද්ද? සීල්පද කඩාගත්තොත් මට මේ මේ වගේ ආදීනව ඇති වෙනවා. සීල් රැක්කොත් එහෙම මේ වගේ ආනිසංස මට තියෙනවා. ආන් එතකොට ආදීනව ආනිසංසයි කල්පනා කරලා ඔන්න සීල්පද කෙරෙහි ගෞරවය ඇති වෙනවා. ඊට පස්සේ අප්‍රමාද ගෞරවය කියලා ඇති කරගන්නේ කොහොමද? නිතර මේ බුදුරජාණන් වහන්සේ ගුණ කල්පනා කර කර අප්‍රමාදී වෙන්න අපි වීරිය පටන් ගත්තට පස්සේ වීරියවන්ත කෙන අප්‍රමාදී කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම දහම් කතාව කරනකොට නිතරම දස කතාව අපි කරන්න මාසි ගන්න ඕනේ. දැන් මතක ඇති බුදුරජාණන් වහන්සේගේ කාලේ නන්දක ස්වාමීන් වහන්සේගේ සිද්ධිය නේද? නන්දක සූත්‍රය. නන්දක සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ කෙරෙහි තිබ ගෞරවය බුදුරජාණන් වහන්සේ කොච්චරද කියලා විස්තර කරනවා. ඉතින් නන්දක ස්වාමීන් වහන්සේ දවසක් ඒ ස්වාමීන් වහන්සේලාට අනුශාසනාවක් කරන ධර්ම සාකච්ඡාවක් කරන මේ ශාලාව ඇතුලේ. ඉතින් දොරවල් වහලා තිබ්බේ. ඉතින් දවසක් බුදුරජාණන් වහන්සේ මෙතෙන්ට ඇවිල්ලා ඒ නන්ද ඒ ශාලාවට එන්න එනකොට ඇහුණා ඇතුලේ ධර්ම සාකච්ඡාව. බුදුරජාණන් වහන්සේ මොකද කළේ? ඒ දොර ළඟ හිටගෙන හිටියා. කතා කරේ නෑ ඇතුළට. ඊට පස්සේ ධර්ම සාකච්ඡා ඉවර වෙනකම්ම හිටියේ එතන හිටගෙන. අන්තිමට ඉවරලා ඉවරුණ බව දැනගත්තට පස්සේ තට්ටු කළා දොරට. බලනකොට බුදුරයන් වහන්සේ. කොහොම හිතෙන්නේ නැතිද? සාහස්‍ර වහන්සේ දොර ළඟ. ඊට පස්සේ ආනන්දක ස්වාමීන් වහන්සේ හොඳටම බය වෙලා භාග්‍යතුන් වහන්සේ වඩින්න වඩින්න කියලා ආසනයක් පෙනෙව්වා. ඊට පස්සේ බුදුරයන් වහන්සේ දැනගත්ත ආනන්දක ස්වාමීන් වහන්සේ බය වුණා කියලා. බුදුරජාණන් වහන්සේ කිව්වා නන්දක බය වෙන්න එපා කිව්වා. ඔබේ දහම් කතා බොහෝම වටින එකක් කිව්වා. ඔබ සංඝයාට කරුණු හොඳට මතු කරලා පෙන්වුවා කිව්වා. කරුණු උලුප්පලා පෙන්වුවා කිව්වා. කරුණු වල සමාදම් කරවවා කිව්වා. ඉතින් ওই විදිහට ඒ දහම් කතා හොඳට කරවවා හොඳ ලස්සනයි කිව්වේ දහම් කතා. ඊට පස්සේ වරන බය ටිකක් අඩු. ඊට පස්සේ දහම් කතාවේ ආනිසංස බුදුරජාණන් වහන්සේ විස්තර කළා. නිතර නිතර ධර්ම සාකච්ඡා කිරීමේ ආනිසංස පහක් විස්තර කළාට පස්සේ මේ ඒ දේශනාව හොඳට ඒ නන්දක ස්වාමීන් වහන්සේලා අහගෙන හිටියා. ඉතින් ඒකෙන් අපිට ගන්න වෙන කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ දහම් කතාවක් කරගෙන ඉන්නකොට ඒ ධර්මයට දක්වපු ගෞරවය කොච්චරද කියලා. අන්තිමට කිව්වා බුදුරජාණන් වහන්සේ නන්දක මම ගොඩක් වෙලා ඇවිල්ලා මගේ පිටකොන්දත් විදිනවා කියලා. ඒකට කොච්චර වෙලාවක් හිටගෙන ඉන්නේ නැද්ද? සාමාන්‍යයෙන් අද කාලේ ගත පැයක් එකමාරක් දෙකක් විතර වෙන්නත් ඇති සමහරේ. දොර ළඟ හිටගෙන ඉඳලා තියෙනවා. ඉතින් ඒ නිසායි ගෞරවය හොඳට එහෙනම් ඇති වෙලායි බුදුරජාණන් වහන්සේම අපිට පෙන්නවා ධර්ම ගෞරවය කියන්නේ මේකයි කියලා. ඉතින් ආන් ඒ නිසායි ධර්ම ගෞරවය කියන එක අපි ඇති කරගන්නම් ඒ ධර්මයේ කෙරෙහි අපි හොඳට ගුණ කල්පනා කරලා ධර්මයේ වටිනාකම සීකල් අපේ ජීවිතේට ඒ ධර්ම ගෞරවය ඇති කරගන්න උත්සාහයක් ගන්නට ඕන. ඉතින් ඕන් ඔය විදිහට ඒ ගෞරවය ඇති කරගත්ත කෙනා නිවන සමීපයේම ඉන්න කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊට පස්සේ දේශනා කරන නොපිරිහීම ගැන තියෙන දෙවැනි දෙසුමේ එදත් දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේට මැදියම් රාත්‍රිය ඇවිල්ලා මෙන්න මෙහෙම එකත් පස්සේ ගෙඳගෙන කියනවා. ස්වාමීනි කරුණු හයක් නොපිරිහීම පිණිස පවතී. ඒ කවර කරුණු හයක් දෙයක් අර කාරණු ටිකම කීපයක් කියන ශාස්ත්‍රීය ගෞරවයෙන් නැති බව ධර්ම ගෞරවයෙන් නැති බව සංඝ ගෞරවයෙන් නැති බව ශික්ෂාව කෙරෙහි ගෞරවයෙන් නැති බව පවට ලැජ්ජාව
පවට ලැජ්ජාව ගැන ගෞරවයෙන් යුතු බව, පවට ඇති බය ගැන ගෞරවයෙන් යුතු බව, තව කරුණු දෙකක් එකතු කරනවා ඒකට. එතකොට අලුතෙන් එකතු වෙන කරුණු දෙක මොකද්ද? පවට ඇති ලැජ්ජාව ගැන ගෞරවයක් ඇති වෙන්න ඕන. ඊට පස්සේ පවට ඇති බය ගැන ගෞරවයක් තියෙන්න ඕන. ආන් ඒ කරුණු හයෙන් යුක්ත නම් ආන් ඒ කෙනත් නොපිරිහින කෙනෙක් කියලා කියන. දැන් ඒකට පවට බය, පවට ලැජ්ජාව කියන එක මොකද්ද? ඒක තේරුම සිතෙන් කයෙන් වචනයෙන් අකුසල් කරන්න බය තිබීමත් ලැජ්ජාව ඇති කර ගැනීමත් කියලා තමයි අපි සාමාන්‍ය අපි තේරුම දැනගන්නේ. ඒකට එක දේශනාවක් තියෙනවා තවත් ක්‍රමයකට මේ පවට බය ලැජ්ජාව විස්තර කරපු තැන. ඒ තමයි යම් කිසි කෙනෙක් නූපන් අකුසල් එනි ඉපදුරේ නැති අකුසල් උපදී කියලා බයක් ඇති කරගන්න කියනවා, ලැජ්ජාවක් ඇති කරගන්න කියනවා. දැන් අපි තුල අකුසල් හට අරන්නේ නැහැ. අකුසල් හටගත්තොත් මට ඒක අයහපත පිණිසයි පවතින්නේ කියලා බයක් ඇති කරගන්න කියලා කියනවා. ලැජ්ජාවක් ඇති කරගන්න කියලා කියනවා. ඊට පස්සේ අකුසල් හටගත්තොත් ඒක මට අයහපත පිණිස පවතින්නේ කියලා ආපහු බයක් ඇති කරගන්න. නූපන් අකුසල් නූපදීම් පිණිසත් ඉපදුනොත් මට බයක්. අකුසල් හටගත්තොත් ඒක පැවැත්ම මට අයහපත පිණිස පවතින්නේ කියලා බයක් ඇති කරගන්න. අකුසලයක් හටගත්තොත් ඒක පැවතීම මට අයහපත පිණිස පවතින්නේ කියලා ඒකට බයක් ඇති කරගන්න, ලැජ්ජාවක් ඇති කරගන්න. ඊට පස්සේ ආය බයක් ලැජ්ජාවක් ඇති කරගන්න නූපන් කුසල් ඉපදුනේ නෑනේ කියලා බයක් ලැජ්ජාවක් ඇති කරගන්න. ඊට පස්සේ බයක් ඇති කරගෙන උපන් කුසල් පිරිහුනොත් මට අයහපත පිණිස දුක පිණිස පවතිනවනේ කියලා බයක් ඇති කරගන්න. ආන් ඒකත් පවට ලැජ්ජා බය කියලා විස්තර කරන. මොකද මේ කරුණු හතර, නෝපන් අකුසල් ඉපදුනොත් ඒක මට අයහපත පිණිස පවතිනවා, උපන් අකුසල් පැවතුනොත් ඒක මට අයහපත පිණිස පවතිනවා, නූපන් කුසල් ඉපදුනේ නැත්තම් ඒත් මට අයහපත පිණිස පවතින, උපන් කුසල් පිරිහුනොත් ඒත් මට අයහපත පිණිස පවතිනවා. ආන් ඒ විදිහට බයක් ඇති කරගත්තොත් ඒ කෙරෙහි ගෞරවය අපිට ඇති වෙනවා, මේ අකුසල් කරන්න හොඳ නෑ කියන ගෞරවයේ රැජ්ජාව උපදිනවා. ඉතින් ආන් ඒ කරුණ දෙක ඇති කරගත්තොත් ඒකත් භික්ෂුවගේ නොපිරිහීම පිණිස පවතින කරුණු හයක් අරුණු කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඒ කරුණු හය තමයි ශාස්ත්‍රූ ගාථා කියන ශාස්ත්‍රූ ගෞරවයෙන් යුතු, ධර්ම ගෞරවයෙන් යුතු, සංඝයා කෙරෙහිද බලවත් ගෞරවයෙන් යුතු, ලැජ්ජා බය දෙකෙන් යුක්ත යටහත් පැවතුම් ඇති වැඩිහිටි ගෞරවේ ඇති. අන්න එතන අලුත් වචනයක් තියෙනවා නේද? මොකක්ද ඒක තියෙන්නේ? යටහත් පැවතුම් ඇති කියන සංඝයාගේ කුදුමාත් ඒ වැඩිහිටි භික්ෂුන් වහන්සේලා කරේ යටහත් පැවතුම් තියෙන්න ඕන. වැඩිහිටි ගෞරවයක් තියෙන්නත් ඕන. වැඩිහිටි භික්ෂුන් වහන්සේලාට ගෞරවයක් තියෙන්නත් ඕනේ. භික්ෂුව පිරිහීමට නුසුදුස්සෙකි හේ නිවන සමීපේම වෙයි කිය. ආගේ භික්ෂුව නිවන සමීපේම ඉන්න කෙනෙක් කියලා කියන. එහෙනම් වැඩිහිටි බාල භේදයක් බලපානවා මේකට නේද? තුරාං හේනං ඒ වැඩිහිටි භික්ෂු වැඩිහිටි භික්ෂුන් වහන්සේලාගේ ගෞරවය ඇති බවන් නොපිරිහීම පිණිස පවතින කාරණයක් කියලා මේ දේශනාවේ විස්තර කරනවා. එතකොට එහෙනම් කරුණු දැන් ඔක්කොම ගත්තොත් අටක් තියෙනවා නොපිරිහීම පිණිස නේද? මොනවාද? බුදුරජාන් වහන්සේ කෙරෙහි ගෞරවේ, ධර්මයේ කෙරෙහි ගෞරවේ, සංඝයා කෙරෙහි ගෞරවේ, සීලයේ කෙරෙහි ගෞරවේ, අප්‍රමාදයේ කෙරෙහි ගෞරවේ, දහම් පිළිසඳර කෙරේ ගෞරවේ, පවට ලැජ්ජාව, පවට බය කෙරේ ගෞරවේ, ආන් ඒ ගෞරවේ ටික තියෙනවා. ඊට අමතරව තමයි මේ ගාථා කියන්නේ යටහත් පැවතුම් ඇති බවත් වැඩිහිටි ගෞරවයත් ආන් ඒ කරුණ දෙකත් එකතු කරාම කරුණු 10ක් තියෙනවා. 10ක් 10ක් නේද? කරුණු 10ක් තියෙනවා. ආන් ඒ කරුණු ටික භික්ෂුවගේ නොපිරිහීම පිණිස පවතිනවා කියලා දේශනා කරලා තියෙනවා කියලා හොඳට මතක තියාගන්න ඕනි. ඊට පස්සේ ඔන්න ඒ දේවතා වර්ගයේම තියෙනවා තව ලස්සන දේශනාවක්.
එතකොට මේ දේශනාවේ නම තමයි මොග්ගල්ලාන සූත්‍රය. එතකොට මොග්ගල්ලාන තෙරුන්ගේ ප්‍රශ්න විමසීම ගැන දෙසුම්. එතකොට මේක ගොඩාක් වැදගත් දේශනාවක් අපිට. එතකොට ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමේ අනේ පිඬිසිටුතුමාගේ ආරාමේ වැඩ ඉන්න කාලේ මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේට උදකලාවේ වැඩ සිටින කාලේ හිතේ මෙන්න මේ විදිහේ කල්පනාවක් ඇති වුණා කියනවා. ඒ තමයි අපි සෝතාපන්න වෙමු. අපායට නොවැටෙන ස්වභාවය ඇති. නියත වශයෙන් නිවන අවබෝධ කරන්නම වෙමුයි. මෙබඳු ඥානයක් තිබෙන්නේ කවර දෙවියන් හටද? ඔන්න ඇති වෙච්ච කල්පනාව. අපි සෝතාපන්න වෙමු. අපි සෝතාපන්න වෙමු. ආය කවදාවත් සතර පායේ උපදීනේ නැති නියත වශයෙන්ම නිවන් අවබෝධ කර ශ්‍රාවකයෝ ඉන්නේ කවර දෙවියන් හටද අවබෝධය තියෙන්නේ කියලා ඔන්න කල්පනාවක් ආවා. අපිටත් එක එක එනවනේ සිතුවිලි නේද? කොයි දිව්‍ය ලෝකවල දන්නේ මාර්ගඵලලාභීන් ඉන්නේ කියලා නේද? ඉතින් ආන් ඒ විදිහේ මුගලන් මහරහතන් වහන්සේට කල්පනාවක් ආවා. සෝතාපන්න වෙනවා, සෝතාපන්න වෙන ශ්‍රාවකයෝ ඉන්නවා. හැබැයි කොයි දිව්‍ය ලෝකවලද මේ සතර අපායන් නොහැටන නියත වශයෙන්ම නිවන් අවබෝධ කරන ශ්‍රාවකයෝ ඉන්නේ කියලා කල්පනාවක් ඇති වුණා. එසමේ තිස්ස නම් භික්ෂුවක් නොබෝ කල්හි කළුරිය කළේ එක්තරා බ්‍රහ්ම ලෝකයේ උපන්නේ වේ. එතකොට ඒ වෙනකොට තිස්ස කියලා ස්වාමීන් වහන්සේ නමක් කළුරිය කළා බ්‍රහ්ම ලෝකයේ ඉපදලා ඉන්නවා කියලා දැනගන්න ලැබුණා මුගලන් මහරහතන් වහන්සේට. එහිද ඔහු පිළිබඳව මෙසේ දනිති. තිස්ස බ්‍රහ්මත මේ මහා ඉරුදී ඇත්තේ මහානුභාව ඇත්තේ යනුයි. එතකොට ආරංචිනේ කොහොමද තිස්ස ස්වාමීන් වහන්සේට මහා ඉරුදී තියෙනවා මහානුභාව සම්පන්න කෙනෙක් කියලා. ඉක්බිති ආයස්මත් මුගලන් මහරහතන් වහන්සේ බලවත් පුරුෂයෙක්. හැකුළු අත දිග හරින වේගයෙන් දිග කලාතක් හකුලන වේගයෙන් ජේතවනයෙන් නොපෙනී ගිහිල්ලා බ්‍රහ්ම ලෝකේ පහළ වුණා. කවුරු ළඟද? තිස්ස කියන බ්‍රහ්මයා ඉපදිච්ච ලෝකේ. ඊට පස්සේ තිස්ස බ්‍රහ්මතේ දුරින්ම වඩින මුගලන් මහරහතන් වහන්සේ දැක්කා. දැකලා කියනවා මහා මොග්ගලයන් වහන්සේ දුටුවේ දැකාස්වත් මහා මොග්ගලයන් මෙසේ පැවසුවේ මොග්ගල්ලාන නිදුකානන් වහන්සේ වඩින සේක්වා මොග්ගල්ලාන නිදුකානන් වහන්සේ මනා වැඩම කිරීමකි. මොග්ගලාන නිදුකානන් වහන්සේගේ මෙහි වැඩම කිරීම සඳහා බොහෝ කලකින් ඉඩ ලබා ගත් සේක මොග්ගල්ලාන නිදුකානන් වහන්ස මේ අසුන පනවන ලද්දේ වැඩ හිඳිනුයි කියලා ඔන්න ආරාධනා කළා. ඇයි සතුට හිතෙන්නේ නැති නේද? මුගලන් මහරහතන් වහන්සේ මනුස්ස ලෝකේ ඉඳලා තඳුරනවනේ. ඊට පස්සේ වෙන දිව්‍ය ලෝකෙ ගියා, බ්‍රහ්ම ලෝකෙ ගියාට පස්සේ දැක්කට පස්සේ ආ මාගලන් මහරහතන් වහන්සේ වඩින සේක ද අපේ වශයෙන් කියනවා නේද? මේ මෙතන ආසනයක් ඔබ වහන්සේ බොහොම කාලෙකින් අපි දැක්කේ. ඒ නිසා මෙතන වැඩ ඉන්න කියලා ආසනයක් පැනෙවුවා. පණවල ඉවරුණාට පස්සේ මහා මොග්ගලන් වහන්සේ අසුනේ වැඩ ඉඳලා තිස්ස බ්‍රහ්ම තෙවි ආසම මහා මොග්ගලන සක්සා වන්දනා කොට එකත් පස්සේ ඉඳගත්තා. ඊට පස්සේ මුගලන් මහරහතන් සහන තිස්සේනි අපි සෝතාපන්න වෙමු. අපායට නොවැටෙන ස්වභාවය ඇති නියත වශයෙන් නියත වශයෙන් නිවන අවබෝධ කරන්නම වෙමුයි. මෙබඳු ඥානයක් තිබෙන්නේ කවර දෙවියන් හටද? ඉර හතර පාය නොවැටෙන සෝතාපන ශ්‍රාවකයෝ කියලා ඒ ඥානයක් තියෙන්නේ කවර දෙවියන්ටද කියලා ඇහුවා. එතකොට මේ මොග්ගල්ලා නිදුකාන් වහන්ස අපි සෝතාපන්න වෙමු. අපායට නොවැටෙන ස්වභාවය ඇති නියත වශයෙන් නිවන අවබෝධ කරන්න වෙමු යන මෙබඳු ඥානයක් චාතුම් මහරාජක දෙවියන්ට නම් තියෙනවා කියලා. එවරේ ඒ තිස්ස බ්‍රහ්මයාට හිනම් චාතුම් මහරාජක දෙවිවරු පිළිබඳව දැනුමක් තියෙනවා. නැත්තං ඒ වගේ ප්‍රකාශයක් කරන්න බෑ නේද? ඊට පස්සේ ඇහුවා චාතුම් මහරාජක දෙවිවරුන්ට නම් මෙහෙම ඥානයක් තියෙනවා කියලා. ඊට පස්සේ මුගලන් මහරහතන් අහනවා මෙබඳු ඥානයක් චාතුම් මහරාජික සියලු දෙවියන්ටම තියෙනවද කියලා. එතකොට සියලු දෙවියෝ ගැන එහෙනම් ඒ තිස්ස බ්‍රහ්මයාට
අවබෝධයක් තියෙන්න ඕන. ඊට පස්සේ හව සියලු දෙවිවරුන්ටද මේ වගේ ඥානයක් තියෙනවද කියලා. එතකොට ඒ තිස්ස බ්‍රහ්මයා කියනවා, "හිදුකානනි, ධාතු මහරජක දෙවිවරු බුදුරජාන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයේ යොදු නොවෙද්ද, ධර්මයේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයේ යොදු නොවෙද්ද, සංඝයා කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයේ යොදු නොවෙද්ද, ආර්යකාන්ත සීලයෙන් යොදු නොවෙද්ද, ඒ දෙවියන්නට අපි සෝතාපන්න වෙමු, නොයෙටන අපායට නොයෙටන ස්වභාවයෙන් යුතු නියත වශයෙන් නිවන අවබෝධ කරන්නම වෙමු" යන ඥානයක් නැත්තේ කියලා. එහෙනම් ඒ ඥානෙ පිහිටන්නේ කාටද? බුදුරජාන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීමක් තියෙන, ධර්මයේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීමක් තියෙන, සංඝරත්නයේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීමක් තියෙන, ආර්යකාන්ත සිහිලේ පිහිටි කෙනෙක් තමයි අපි සෝතාපන්න වෙමු කියන ඥානෙ පිහිටන්. එතකොට ඒ ඥානය මේ හැම දෙවිකෙටම නැහැ කිව්වා දිව්‍ය ලෝක. ඒ වගේම තවත් සමහර දෙවිවරු ඉන්නවා. ආන් ඒ දෙවිවරුන්ට බුදුරජාන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයක් තියෙනවා, ධර්මයේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයකුත් තියෙනවා, සංඝයා කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයකුත් තියෙනවා, ඒ වගේ මාර්යකාන්ත සීලයෙන් යුක්තත් වෙනවා. ආන් ඒ දෙවිවරුන්ට නම් අපි සෝතාපන්න වෙමු, අපායට නොවැටෙන ස්වභාවය ඇති නියත වශයෙන්ම නිවන අවබෝධ කරන්නම වෙමු ඥානෙ ඇත්තේ. එතකොට ආගේ ඥානෙ එහෙනම් කාටද උපදින්නේ? සෝතාපට්ටි අංග හතර පිහිටලා තියෙන ශ්‍රාවකයන්ට විතරයි අපි සෝතාපන්න වෙමු කියන ඥානෙ පහළ වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඕන දැන් අහනවා, තිස්සේනි, අපි සෝතාපන්න වෙමු නොවැටෙන ස්වභාවයෙන් යුක්තයි නියත වශයෙන් නිවන අවබෝධ කරන්න වෙමු ඥානේ චාතුම් මහරජක දෙවියන්ට පමණද? එසේ නැත්නම් තවතිසා දෙවියන්ටත් තියෙනවද? ඊට පස්සේ යාම දෙවියන්ටත් තියෙනවද? තුසිත දෙවියන්ටත් තියෙනවද? නිම්මාන රතේ දෙවිවරුන්ටත් තියෙනවද? අපි සෝතාපන්න වෙමු අපායට නොවැටෙන ස්වභාවයෙන් යුක්තයි කියලා ඒ දෙවිවරුන්ටත් තියෙනවද කියලා. එතකොට දීපුත්‍රයම ගන්න. අර සෝතාපට්ටි අංග හතර පිහිටලා තියෙන දෙවිවරුන්ට නම් ඒ ඥානෙ තියෙනවා. සෝතාපට්ටි අංග හතර නැත්නම් ඒ අයට ඒ ඥානයක් නැහැ කියලා උත්තර දුන්නා. ඊට පස්සේ නිදුකානන් වහන්ස, අපි සෝතාපන්න වෙමු සතර අපාය නොවැටෙන ස්වභාවයෙන් යුක්තයි පරිනිම්මිත වසවත්ති දෙවියන්ට තියෙනවද කියලා. පරිනිම්මිත වසවත්ති දෙවියන්ට තියෙනවද කියලා ඇහුවා. එතකොටත් ඒ තිස්ස බ්‍රහ්මයා කියනවා, අර විදිහටම කියනවා, කොහොමද කවුරු හරි කෙනෙක් දෙවි කෙනෙක් බුදුරජාන් වහන්සේ කෙරෙහි නොසෙලෙන ප්‍රසාදය ඇති වුණා නම්, ධර්මයේ කෙරෙහි නොසෙලෙන ප්‍රසාදය ඇති වුණා නම්, සංඝයා කෙරෙහි නොසෙලෙන ප්‍රසාදය ඇති වුණා නම්, ආර්යකාන්ත සීලයේ පිහිටියා නම්, ආන් ඒ අයට නම් සෝදාපන්න වුණා කියලා ඥානෙ තියෙනවා කියලා. එහෙම ඒ අංග හතරේ ඒ ප්‍රසාදයක් නැත්තම් ආගේ අයට සෝතාපන්න වුණා කියලා ඥානයක් පිහිටන්නේ නැහැ කිව්වා. ඔය විදිහට විස්තර කළා. මුගලන් මහරහතන් වහන්සේට, "මොග්ගල්ලාන නිදුකානෙනි, යම් පරිනිම්මිත වසවති දෙවිවරු බුදුරජුන් කෙරෙහි නොසෙලෙන ප්‍රසාදයෙන් යුතු වෙද්ද, ධර්මයේ කෙරෙහි නොසෙලෙන ප්‍රසාදයෙන් යුතු වෙද්ද, සංඝයා කෙරෙහි නොසෙලෙන ප්‍රසාදයෙන් යුතු වෙද්ද, ආර්යකාන්ත සීලයෙන් යුතු වෙද්ද, ඒ දෙවියන් හටනම් අපි සෝතාපන්න වෙමු නියත වශයෙන්ම නිවන අවබෝධ කරන්න වෙමුයි කියලා ඥානය ඇත්තේ." මේ විදිහට කිව්වට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ තිස්ස බ්‍රහ්මයාගේ භාෂ සතුටින් පිළිගෙන අනුමෝදන් වී, "බලවත් පුරුෂයෙක් හැකුළු අතක් දිගහරින්නේ යම්සේද, දිගහැරපු අතක් හකුලන්නේ යම්සේද, එඹුදු කාලෙකින් බ්‍රහ්මලෝකයෙන් නොපෙනී ජේතවනාරාමේ පහළ වුණා." ඔච්චර ඒ දේශන මොග්ගල්ලාන සූත්‍ර. එතකොට ඒකෙන් අපි ගන්නවෙන කාරණය මොකද්ද? යම් කිසි කෙනෙක්ට අපි සෝතාපන්නයි කියලා ඥානයක් පහළ වෙනව නම්, ඒ ඥානය පහළ වෙන කෙනා තුළ පිහිටිය යුතු අංග හතරක් තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදේ පිහිටන්න ඕනි, ධර්මයේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදේ පිහිටන්න ඕනි, ඒ සංඝරත්නයේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදේ පිහිටන්නත් ඕනේ, ආර්යකාන්ත සීලයේ පිහිටන්නත් ඕනේ. ආන් ඒ අංග හතර ඇති වෙච්ච කෙනාට
දැන් අපි පංච බයබයර සූත්‍රය තියෙනවා. ඒ අංග හතරෙන් යුක්ත කෙනාට බය නැතුව ප්‍රකාශ කරන්න පුළුවන් කියන මම නම් ආයේ කවදාවත් සතර අපාය උපතක් කරා යන්නේ නෑ කියන ප්‍රකාශය සිංහනාදයක් හැටියට කරන්න පුළුවන් කියන. ඒකට එහෙනම් ඒ අංග හතර ඇති කරගත්ත කෙනෙක්ම තමයි සෝතාපන ශ්‍රාවකයෙක් බවට පත් වෙන්නේ. ඉතින් ඒ නිසා අපටත් ඒ සෝතාපත්‍යංග හතර ඇති කරගන්න නම් අර නොපිරිහෙන කරුණ ටික අපේ ජීවිතේ ඇති කරගන්න ඕනේ. මොනවාද ඒ නොපිරිහෙන කරුණ? බුදුරජාන් වහන්සේ කෙරෙහි ගෞරවය, ධර්මයේ කෙරෙහි ගෞරවය, සංඝයා කෙරෙහි ගෞරවය, සීලයේ කෙරෙහි ගෞරවය, ඒ වගේම අප්‍රමාදයේ කෙරෙහි ගෞරවය, ඒ වගේම දසකතාව කෙරෙහි ගෞරවය, ඊට පස්සේ පවට ලැජ්ජාව කෙරෙහි ගෞරවය, පවට බය කෙරෙහි ගෞරවය, ඊට පස්සේ මනා ඇවතුම් පැවතුම් ඇති, ඊට පස්සේ වැඩිහිටියන්ට ගෞරවය. ආන්ගේ ගෞරව ටික ඇති වුණොත් එයාට පුළුවන් එනවා මේ සෝතාපට්ටි අංග හතර තමන්ගේ ජීවිතේ ඇති කරගන්න. ඉතින් බුදුරජාණන්සේ නිතරම දේශනාවල විස්තර කරේ සෝතාපන්න වෙනව නම් සෝතාපට්ටි අංග හතර ඇති කරගන්නව නම් එයාට තව කරුණු හතරක් පුරුදු කරන්න කිව්වා. මොනවාද ඒ පුරුදු කළ යුතු කරුණු? මේ ගෞරවය ඇති කරගන්න නම් එයා තව කරුණු හතරක් පුරුදු කරන්න ඕනේ. ඒ තමයි සද්ධර්ම ශ්‍රවණේ. නිතර නිතර බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ශ්‍රවණය කරන්න ඕනේ. ඊට පස්සේ කල්යාණ මිත්‍ර ඇසුර නිතර නිතර යාගේ ජීවිතේ තියෙන්න ඕනේ. ඊට පස්සේ ඒ ධර්මය හොඳට නුවණින් විමසීමසා ගලපන්න හැකියාවක්, තමන්ට ගලපා ගන්න හැකියාවක් තියෙන්න ඕනේ. ඊට පස්සේ ජීවිතේ යෝනිසෝ මනසිකාරයයි ගලපගෙන තමන්ගේ ජීවිතය තුළින් ඒ ධර්මය දකින්න හැකියාවක් තියෙන්න ආන් ඒ කරුණු හතර නිතර නිතර පුරුදු කරගත්තොත් ඒ කෙනාට පුළුවන් කිව්වා අර ශාස්ත්‍රෝ ගෞරවය ඒව ඇති කරගෙන සතර පායෙන් නිදහස් වෙන සෝතාපන්න ශ්‍රාවකෙක් බවට පත් වෙන්න කියලා. ඉතින් ඒ නිසා අපේ ජීවිතේට ඒ පුරුදු කරගත්තු කරුණු පුරුදු කළොත් තමයි ඒ ගෞරවය අපිට ඇති වෙන්නේ. ගෞරවය ඇති වුණොත් තමයි අපිට සෝතාපත්ති අංග අපේ ජීවිතේ ඇති කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවය ඇති වුණොත් අපිට බුදුරජාණන් වහන්සේගේ ගෞරවය ඇති වෙච්ච කෙනා බුදුරජාණන් වහන්සේගේ ධර්මය හොඳට අනුගමනය කරන ජීවිතයට ගලප ගන්න කෙනෙක් එනවා. ඉතින් ඒ නිසා ඒ ගලප ගන්න පුළුවන්කම ලැබෙන්නේම ගෞරවය තිබ්බොත්. ගෞරවය ඇති වෙන්න අපි නිතරම කල්යාණ මිත්‍ර ඇසුරත්, සද්ධර්ම ශ්‍රවණයත්, යෝනිසෝ මනසිකාරයත්, ධම්මානුදම් පටිපදාවත් ජීවිතේ පුරුදු කරගන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒ කරුණ ටික අපේ ජීවිතේ ඇති කරගන්න අපි මහන්සියක් ගන්නට ඕන. එතකොට ඒ දේශනාවේ නම තමයි මොග්ගල්ලාන සූත්‍රය. එතකොට මුගලන් මහරහතන් වහන්සේට භාවනා කරගෙනට හිතවිල්ලක් පහළ වුණා. මොකද පහළ වෙච්ච සිතුවිල්ල? කොමන දිව්‍ය ලෝකයේ දෙවිවරුන්ටද මම සතර අපාය උපදින්නේ නැහැ. නියත වශයෙන්ම නිවන අවබෝධ කරන සෝතාපන්න ශ්‍රාවකයෙක් වෙන්නේ කියන ඥානය උපදින්නේ කුමන දිව්‍ය ලෝකවල දෙවිවරුන්ටද කියලා තමයි කල්පනාවක් ආවේ නේද? ඊට පස්සේ කල්පනාව ආවට පස්සේ මොකද වුනේ? ආරංචි වුණා මුගලන් මහරහතන් වහන්සේට ටික දවසකට පෙර කලුරිය කරපු තිස්ස කියන ස්වාමීන් වහන්සේ බ්‍රහ්ම ලෝකයේ ඉපදලා ඉන්නවා. ඊට පස්සේ කල්පනා කළා හැකුළු අතක් දිගහැරන මේකෙන් දිග හැරපාතක් අකුරන වේගෙන් බ්‍රහ්ම ලෝකයේ ගිහිල්ලා ඒ තිස්ස කියන ස්වාමීන් වහන්සේගෙන් මේක අහලා දැනගන්න ඕනේ. ඊට පස්සේ බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා තිස්ස ස්වාමීන් වහන්සේගෙන් ඒ බ්‍රහ්මයාගෙන් ඇහුවා චාතුම් මහරාජගේ දෙවිවරුන්ට මෙබඳු ඥානයක් තියෙනවද? එතකොට ඒ බ්‍රහ්මයා උත්තර දුන්නේ කොහොමද? සෝතාපට්ටි අංග හතර තියෙන අයට නම් මෙබඳු ඥානයක් තියෙනවා. සෝතාපට්ටි අංග හතර නැති අයට නම් මෙබඳු ඥානයක් නෑ කියලා ඔහම සෞතිසා ඥාන චාතුම් මහරහතන් නිර්මාණති පරිණිමිත වසවත් දිවි ලෝකෙ දක්වාම විස්තර හැව්වා. ඉතින් ඕම ඔය විදිහට තමයි ඒ දේශනාව අවසන් වුණේ. එතකොට ඒ සූත්‍රේ නම් මොකද්ද? මොග්ගල්ලාන සූත්‍රය. ඊට පස්සේ මේ පොත් වහන්සේගේ තියෙනවා තව ඊටාම වටිනා දේශනාවක්. එතකොට ඒ දේශනාවේ නම තමයි විවාද මූල සූත්‍රය.
විවාද මූල කියන්නේ මොකද්ද? විවාදයන්ට මුල් වන දේගෙන වදාළ දෙසුම්. දැන් බලන්න එක එක දේශනා තියෙන එක එක විදිහට නේද? එතකොට එහෙනම් විවාද නිකන් හටගන්නේ නැහැ. හේතු සහිතව තමයි හටගන්නේ. හේතු නැතුව හටගන්නේ නැහැ. වරන බලමු එහෙනම් විවාද හටගන්න හේතු වෙන කරුණු මොනවාද කියලා. ඒ දේශනාව කරන්නේ සැවැත්නුවර ජේතවනාරාමයේ. ඔන්න මහණෙනි විවාදයන්ට මුල් වන මේ කරුණු සයකි කවර සයක්ද යත්. අන මේ හයත් මතක තියාගත්තොත් හොඳයි අපිට නේද? පළවෙනි එක තමයි මෙහිලා භික්ෂුව ක්‍රෝධයෙන් යුක්ත වී. ඔන්න විවාද හටගන්න හේතු වෙන පළවෙනි කාරණේ. භික්ෂුව ක්‍රෝධයෙන් යුක්ත වී බද්ධ වෛර ඇත්තේ වේ. ක්‍රෝධයෙන් යුක්තවම බද්ධ වෛරයෙන් යුක්තව වාසය කරන. මහණෙනි යම් මේ භික්ෂුවක් ක්‍රෝධයෙන් යුක්තව බද්ධ වෛරීව සිටී නම් හේ ශාස්ත්‍රූන් වහන්සේට ගෞරව නැතිව අන්න දැක්ක. දැන් භික්ෂුවගේ පිරීමට හේතු වෙන කර්මනා ශාස්ත්‍රූ ගෞරවේ තියෙන්න ඕන. එතකොට යම් කිසි කෙනෙක් ක්‍රෝධයත් බද්ධ වෛරයත් හටගත්තේ හැටිය ඉස්සලාම නැති වෙන්නේ මොකද්ද? ශාස්ත්‍රූ ගෞරවේ නැති වෙලා යනවා. ඔන්න යටහත් පැවතුම් නැතිව වාසය කරයි. ඊට පස්සේ යටහත් පැවතුම් නැහැ. ශාස්ත්‍රීය ගෞරවය නැති වෙච්ච හැටි යටහත් පැවතුම් දක්කන එක නැතුව යනවා. ධර්ම ගෞරවයද නැති වෙලා යනවා. අන්න දැක්ක. ශාස්ත්‍රීය ගෞරවය නැති වුණා, යටහත් පැවතුම් නැති වුණා, ධර්ම ගෞරවයවත් නැති වුණා. යටහත් පැවතුම් නැතුව වාසය කරයි, සංඝයාට ගෞරවය නැතුව යනවා. ඔන්න ඊළඟ කාරණේ සිද්ධ වෙනවා. මොකෙන්ද මේක සිද්ධ වෙන්නේ? යම් හිතක අපේ ක්‍රෝධය හටගත්තොත් බද්ධ වෛර හටගත්තොත් ඉස්සල්ලාම අපි තුල නැති වෙන්නේ සාස්රූ ගෞරවේ නැති වෙලා යනවා. ඊට පස්සේ ධර්ම ගෞරවයත් නැති වෙලා යනවා. සංඝ ගෞරවයත් නැති වෙලා යනවා. ඇවතුම් පැවතුත් නැති වෙලා යනවා. ඊට පස්සේ ඔන්න ඊළඟ එක එනවා. මොකද්ද? ශික්ෂාවත් පිරිපුන් නොකරයි. ඔන්න ශික්ෂාපදත් කෙරේ. දැන් බලන්න අකුසලයක් හිතට ආවොත් ඒ අකුසලේ මුල් කරගෙන අපිට තේරෙන්නේ නැහැනේ. එකපාරම ක්‍රෝධ සිතක් ආවොත්, බද්ධ වෛර සිතුවිල්ලක් ආවොත් ශාස්ත්‍රීය ගෞරවය නැති වෙනවා කියලා නේද? එතකොට එහෙනම් අපි මේකෙන් දැනගන්න ඕනේ අපේ හිතට යම් ක්‍රෝධ සිතුවිල්ලක් ආවොත්, ක්‍රෝධ කරන්න අදහසක් ආවොත්, වෛර කරන්න බද්ධ වෛර සිතුවිල්ලක් ආවොත් ඒකේ අස්සේ අපිට නොපෙනෙන පැත්තක් තියෙන ඒ තමයි ඉස්සලාම ශාස්ත්‍රීය ගෞරවේ නැති වෙලා යනවා. ධර්ම ගෞරවයත් නැති වෙලා යනවා. සංඝ ගෞරවයත් නැති වෙලා යනවා. ඊට පස්සේ සිල් පද කෙරෙහිත් ගෞරවයක් නැති වෙලා යනවා. අන්න යන පාර. ඊට පස්සේ මහණෙනි යම් මේ ශාස්ත්‍රීය උන්වහන්සේට ගෞරව නැති යටහත් පැවතුම් නැතිව වාසය කරයිද? ධර්මයට ගෞරව නැතුව යටහත් පැවතුම් නැතුව වාසය කරයිද? සංඝයාට ගෞරව නැතුව යටහත් පැවතුම් නැතුව වාසය කරයිද? ශික්ෂාවත් පිරිපුන් නොකරයිද? යම් විවාදයක් බොහෝ ජනයාට අන්න ඒ කෙනා විවාදයක් හටගත්තොත් ඇති කලව්වොත් ඒක කාටද පාඩු? තමන්ට විතරද? නෑ. ඒ විවාදයේ බොහෝ ජනයාට අහිත පිණිස පවතී කියලා. ඔන්න දැක්ක. බොහෝ ජනයාට දුක පිණිස පවතී, බොහෝ ජනයාට අනර්ථය පිණිස පවතී, දෙව් මිනිසුන්ට අහිත පිණිස පවතී, දුක් පිණිස හේතුවේ සංඝයා මැද විවාදයට උපද්දවන්නේ ඔහුය කියන. ක්‍රෝධයෙන් බද්ධ වෛරයෙන් යම් කිසි විවාදයක් හටගත්තොත් ඒකෙන් ඉස්සල්ලාම වෙන්නේ මොකද්ද? එහෙනම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවේ නැති වෙනවා. ධර්මයේ කෙරෙහි ගෞරවේ නැති වෙනවා. සංඝ ගෞරවේ නැති වෙනවා. සීලය සම්පූර්ණ කරගන්න බැරුව යනවා. ආන් ඒකේ නා යම් විවාදයක් ඇති කළොත් ඒක දෙව් මිනිස් ලෝකයාට මහිත පිණිස දුක පිණිස පවතිනවා කියලා දේශනා කරන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඉඳින් ඔබ විවාදයට මුල් වූ මෙබඳු දෙයක් තම පිරිස තුළ වේවා, බාහිර පිරිස තුළ වේවා දකින්න හුනම්. දැන් මේ වගේ ක්‍රෝධය හටගත්ත කෙනෙක් දැක්කොත් තමන්ගේ පිරිස හෝ බාහිර සමාජය හෝ මහණෙනි ඔබේ පවිට විවාදයේ මුල් මූල පවිටු විවාද මූලය
ප්‍රහාණය කිරීමට වීරිය කරව කිය. ආගේ විවාද මූලය මොකක් දෙහෙන ක්‍රෝධයයි බද්ධ වෛරය. අන්න ඒක ප්‍රහාණය කිරීමට වීරිය කරව කියන. මහණෙනි ඉදින් ඔබට විවාදයට මුල්ලු මෙමුදු දෙයක් තම පිරිස තුළ වේවා බාහිර පිරිස තුළ වේවා නොදකින්නාහු නම්. ඔබේ පවට විවාද මූලය අනාගතයේවත් හට නොගැනීම පිණිස පිළිපදව කියන. තමාගේ තුරත් දන්න ඇත්තම් බාහිර පිරිස ළඟත් ඒ වගේ විවාද මූලයක් නැත්තම් අනාගතයේ මෙමුදු විවාද මූලයක් හට නොගෙන විදිහට කටයුතු කරන්න කියන. මේ අයුරින්නේ පවට විවාදමූලේ ප්‍රහාණය වෙයි, මේ අයුරින්නේ පවිට විවාදමූලය අනාගතයේ නූපදින්නේ වෙයි කියන. ඔන්න දැක්ක. එතකට එන විවාද මූලේම කද විවාද හටගන්න මුල්ලෙන්නේ ක්‍රෝධයයි බද්ධ වෛරය. ඊට පස්ස ඔන්න දෙවෙනය කියනවා ගුණමකු වූයේ වෙයි. එකට එක කරන්නේ වෙයි. තර ගුණමක වුණොත් ගුණ මකන කෙනෙක් වුණොත් එකට එක කරන කෙනෙක් වුණොත් ඉස්සල්ලාම නැති නොගද ශාස්ත්‍රූ ගෞරවය නැතිවයන්. ධර්ම ගෞරවේ නැතිවෙලා යනවා. සංඝ ගෞරවේ නැතිවෙලා යනවා. යටහත් පැවතුම් ඇති බව නැතිවෙලා යනවා. ඊට පස්සේ මේ සීල ගෞරවේ නැතිවෙලා යනවා. ආගේක නැතිවුණාට පස්සේ යම් වාදයක් විවාදයක් හටගත්තු ආගේක දෙවමිනිස් ලෝකයාට මයාපත පිණිස දුක පිණිස පවතිනවා කියලා දේශනා කළා. ඊට පස්සේ දෙවෙනි එක මොකක්ද? එතකොට ගුණමක බවත් එකට එක කරන ගතියත් හටගත්තු. තුන්වෙනි එක තමයි ඊර්ෂ්‍යා කරන්නේ මසුරුවයි. ඊර්ෂ්‍යාවත් මසුරුකමත් හටගත්තු. හතරවෙනි එක තමයි වංචා ඇත්තේ මායා ඇත්තේ. වංචාවත් මායාවත් ඇති වුණොත් ඒකත් විවාද මූලයක්. ඊට පස්සේ කියනවා පස්වෙනි එක පවිටු ආශා ඇත්තේ මිසදිටු ගත්තේ වෙයි. පවිටු ආශාවයි මිත්‍යා දෘෂ්ටියයි හටගත්තොත් ඒත් ඒක විවාද මූලයක්. හයවෙනි එක තමයි තම දෘෂ්ටියම දැඩිව ගත්තේ තමා දැඩිව ගත් වැරදි මතේ බැහැර නොකළ හැක්කේ වෙයි. දැක්කද? ඒකට තමන් යම් කිසි අදහසක් ගන්නවා. ඒකට ඒකම තමයි හරි. අනිත් ඒ ඔක්කොම බැහැරදී. ඊට පස්සේ ඒක බැහැර කරන්න කිසිසේත්ම තමන් කැමති නෑ. ආන් එහෙම විච් හැටිය ඒ දෘෂ්ටිය දැඩිව ගත් හැටිය ඒ මතේ බැහැර නොකර සිටී නම් ඒ ශාස්ත්‍රෘන් වහන්සේට ගෞරව නැතිව විච් හැටියේ ශාස්ත්‍රූ ගෞරවේ නැති වෙලා යන. ඊට පස්සේ යටහත් පැවතුම් නැතිව වාසය කරනවා. ධර්ම ගෞරවේ නැතිව යටහත් පැවතුම් නැතිව සංඝයාට ගෞරව නැතිව ශික්ෂා පිරිපු නොකරන්නේ වෙයි. ආන් ඒ විදියට වාසය කරනවා නම් ඒ මුල් වෙලා හටගන්න යම් වාදයක් ඇද්ද ඒක බොහෝ ජනයාට දුක පිණිස අයහපත පිණිස පවතිනවා කියලා දේශනා කරන. ඒ නිසා එමුදු විවාද මුල් ඔබේ හිතේ හටගත්තොත් ඔබ තුළ හෝ ඔබ සමගයකට ඉන්න පිරිස තුළ වේවා දකින්න හෝ නම් ඒ පවිට විවාද මුල් ප්‍රහාණය කිරීමට වීරිය කරන්න. ඔබ ඒ විවාද මුල් මෙබඳු දෙයක් තම පිරිස තුළ ඒවා බාහිර පිරිස තුළ ඒවා නොදකින්නාහු නම් අනාගතයේවත් ඒ වගේ විවාද මූලයක් හට නොගෙන විදිහට කටයුතු කරන්න කියලා කියනවා. ඉතින් ඕන් ඔය විදිහට බුදුරජාණන් වහන්සේ කරුණු හයක් විවාද මූල හටගන්න විවාද හටගන්න මුල් හයක් හැටියට විස්තර කරනවා. මොනවාද පයි හය? පළවෙනි එක තමයි ක්‍රෝධයත් බද්ධ වෛරයත් ඇති වුණා. දෙවෙනි එක තමයි ගුණමකුකමත් එකට එක කරන ගතියත්. තුන්වෙනි එක තමයි ඊර්ෂ්‍යාවත් මසුරුකමත්. ඊට පස්සේ ඊළඟට වංචාවත් මායා ඇති බවත්. පස්වෙනි එක තමයි පවිටු ආශාවත් මිත්‍යා දෘෂ්ටියත්. හයවෙනි එක තමයි තම දෘෂ්ටියම දැඩිව ගත්තේ වේ තමා දැඩිව ගත් වැරදි මතය බැහැර කිරීමට නොහැක්කේ වේ. ලාකී කරුකම බව ඇති කරන කරුණොත් මේ තියෙනවනේ. දැන් මේ මේ කරුණ අර සූත්‍ර දේශනාවක තියෙන අකීකරුකම ඇති වෙන කරුණ. ආන් ඒවා ඒ කරුණු 16ක් තියෙන දේශනාවක ඒකෙත් මේ කරුණු ටිකම තියෙනවා. ඉතින් බලන්න එහෙනම් මේ කරුණ අපි තුල ඇති වුණොත් ඒක අපි සියලු දෙනාටම යහපත පිණිස පවතින්නේ නැහැ. ඉතින් ශාස්ත්‍රු ගෞරවය ඇති කරගන්නකම් ඇති වුණොත් ධර්ම කෙරෙහි ගෞරවය ඇති වුණොත් සංඝයා කෙරෙහි ගෞරවය ඇති වුණොත් එයාට මේව දුරු කරගන්න
පුළුවන්. එහෙම නැත්නම් අර දෘෂ්ටි ආපු හැටි විවාද මූල හටගත් හැටි පළවෙනි පාරම ඉස්සල්ලාම වෙන්නේ ශාස්ත්‍ර ගෞරවයගේ නැති වෙලා යන්නේ. එතකොට පිරිහෙනවද දිනු වෙනවද? නොපිරිහෙන කරුණ අපි කලින් ඉගෙන ගත්තා. ඒතර භික්ෂුවගේ නොපිරිහීම පවතින කරුණ අපි ඉගෙන ගත්තා. ඒ කරුණ ටික තමන්ගේ නැති වෙලා ගිය හැටි පිරිලා යන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා මේ කරුණ අපි තුළ ඇති වුණොත්, ඒ වගේම ඇති නොවුණොත්, අනාගතයේ මෙබඳු විවාද මූල හට නොගන්නා විදිහට අපේ හිත සකස් කරගන්න අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේම පුරුදු කරගන්න ඕනේ. ඒ නිසා අපි සීලයේ සමාධියේ ප්‍රඥාව වශයෙන් පුරුදු කරගෙන මේ විවාද මුල් තමා තුළ හෝ බාහිර හෝ කිසිම කෙනෙක් තුළ හට නොගන්නා විදිහට කටයුතු කරන්න අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය අපේ ජීවිතේ පුරුදු කරගන්න ඕනි. ඉතින් ඒ සඳහා අපි සීල දෙනාටම මේ අද දවසේ ඉගෙනගත් සීල ධර්ම කරුණු උපකාරයක්ම වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.